ශ්‍රී ලංකාවේ වසරක් පාසා මාර්ග අනතුරු නිසා මිය යන සංඛ්‍යාව හා බරපතල ලෙස තුවාල ලබන පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. නොසැලකිල්ල අධික වේගය බීමත්‍රිය ධාවනය මෙම අනතුරු වලට හේතු වී තිබෙනවා. වසරකට සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම අනතුරට ලක් වූ වාහන හා මාර්ගයන් නඩත්තු කිරීම සඳහා රජයට රුපියල් බිලියන 700ක මුදලක් වැය වෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ මාර්ග අනතුරු වැළැක්වීමේ කමිටු සමාජික ආචාර්ය සංජය පෙරේරා පවසනවා. අවුරුදු 30ක යුද්ධය කාලේ අපේ ජීවිත 30000ක් විතර තමයි නැති වුණේ. නමුත් 2012 සිට මේ දක්වා ජීවිත 35000ක් පමණ අයිති වෙලා තියෙන මේ මාර්ග අනතුරු හින්දා ඒකම සංගණනය වෙලා තියෙනවා. ලෝක බැංකු වාර්තා සමග දේශීය දළ නිෂ්පාදනයෙන් 4%ක් 5%ක් පමණ වියදම් වෙන්නේ මාර්ග අනතුරු නිසා කියලා. රුපියල් වලින් බිලියන 700ක් පමණ වාර්ෂිකව වියදම් වෙනවා. ගිය අවුරුද්දේ ළමයි ස්කෝලේ ළමයි ඒ කියන්නේ අවුරුදු 2018 අතර ළමයි 411ක් අපිට නැති වුණා. මේ වෙද්දි සංගණන අනුව 190ක් පමණ නැති වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වහාම අදාළ බලධාරීන් ක්‍රියා කර යුතුයි. මේක පොලිසියම එහෙම නැත්නම් නීතිය සම්බන්ධ ප්‍රශ්නයක්ම නෙවෙයි. මේක මාර්ග RMVA-ගේ බස් ගෙන්නන ක්‍රමය, ඒවා චෙක් කරන විදිය, එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් මාර්ග සංඥා, පොලිසියට උපකාර වෙන CCTV කැමරා පද්ධති, මේ වගේ ගොඩක් දේවල් මං හිතන්නේ මේ අවස්ථාවේ කල්පනා කරලා බලන්න ඕනේ. මොකද මේ අවස්ථාව අපි බිලියන 700ක් වියදම් කරනවද මාර්ග අනතුරු ජීවිතත් නැති කරගෙන, එහෙම නැත්නම් ඒකෙන් භාගයක් හරි වියදම් කරලා රට සංවර්ධනය කරනවද කියලා අපි හිතන්න ඕනේ මේ අවස්ථාවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.